සුබමධ්‍යහනක් ස්වාධීන රූවාහිනී මධ්‍යාන ප්‍රවෘති විකාශය සමගෙන යෝබ ප්‍රථමයෙන් ප්‍රවෘතිී සිරස්ථාල. කොතලාවල පනත පාර්ලිමේන්තු එන්න දව සකාල්්‍යයි. ගොරු වැතු වැඩවෙන හැටි සැලසුම් කර අවසන් ඇමති GීLහෙළිකරයි. අන්තරේ විරෝධය පාලනය කරන්න ගිය බහරගම ඕයිසිට ඇගිලි දෙකක් නැතිවෙයි. අන්තරේ චමීරත් එක්කම වැරදි කිහිපේකටම කිහිප දෙනෙක්ම පොලිස් දැලේ. සෙනිකාවේ දෙවන මාත්‍රාව පෑ විසිහතරපුරා අදත් දෙෙද්දී අවසන්පුරු පැසියාට දෙනතෙක් බලාසිටි සජිතුත් එන්නත පිතගනි. කොරෝ ඩාවට අවුරුදු දෙක ලංවෙද්ති ලෝකපකුර කෝටිවිස්සත් පනි. කොතලාවල ආරක්ෂක්ක විශවිද්‍යල පනත්කටුන් පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.ඒ පාර්ලිමන්තු මන්ත්‍රී රනිල් වික්‍රම සිංහ හතායමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදමේ. අමාන්ත්‍යවරයා වැඩදුරටත් සොහන් කළේ මන්ත්‍රීවරුන්ට සහ රටේ ජනතාවට එම පනතට අදාලව අදහා ඉදිරිපත්කිරීමට ඉඩ සලසා මෙම තීරනය ගත් බයි. ගන්නැම සිකුරාදා අ විශ්වවිද්‍යාල පනත වාද කරනවාද නැද්ද කියලා. තවදුරටත් මන්තීවරුන්ටසසා රට ජනතාවට අදස් ප්‍රකාශකරන්ට අවශ්‍යයගෙනවා නිශස් කර නිසා ම දාට ඉදිරිපත්රන තවහල් අරගෙන ෝම විස්සද ඒ හැන්දයිමට දුරපතන ඇමතුන් කීපයක්කාාව කොවි පැතිරීම ගැන රෝහල් පිරිිලතියෙන් අපිට බැරිද ඇමයිතුමීට කිය අදනත්ත හැට. උපදේශය කාර්ක සබවත් රැස්ටරලා මේ ගැන වැඩසටානක් ක්‍රියත්ම කළ හැම ෝේවාගේ විද්ලතියෙන්න්නේ එක ඇඳවුවොත් හොඳදයි එම යරු කතාානාක තුමන්නේ රාමරල් එකම සිංහ මැත්තුමා සඳහන් කරනදේ ඇමත්තුමයට සඳහන් කරලා අද දවස තුළ පිළිතුරක් අපිල් ලබාද දෙන්නවා. මෙ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පළත්කෙට උපතස සම්හන්ධයෙන් පක්ෂ විපක්ෂ බැති ඇමතිබරුන් විධ අදහස් පල කලා ඒ ප්‍රශ්නවලට විසුදුම් ලබා දෙන්න. එතකොට ගුරුවරුගේ මේ වැටුපශ්වතාවය නිරවූල් කරන්න. කොතලාවල පනත හකුලාගන්න. එතකොට මේ රටේ ජනතාව පාරට පහින්නේ නෑ. ඉ ඒක කරන්න ඇතුව විනදේවල් කරන කොට රටේ ජනතාවට වෙන විකල්පයක් නෑ. කොතලාවල විශවවිද්‍යාල පනට විරුද්ධවේ ඔය සමක ජන බලවේගේ පෙටුගාමන්ගේ දරුද ගෙනකන්න ඔක්කො මංගලලාන්ති ඔක්ස්වට නැතන් ඇමෙරිකාව හට් විශ්වවිද්‍යාලවල්. මේක රාජ්‍ය විශ්වවිද්‍යාල. කැමතික් මනා කළමනා කාරත්තර ගෙනවන නතාව මුලා කරන මේ බංකොලත්ත දේශපාලනනා අයකින්ට අපි කියන්නේ දරුවන්ගේ අධ්‍යාපන නැති කරලා මේ තුලින් දේශපාලනය කරන සූදානවෙන්නේ පා කියනෙ. ලංකාවී අද්‍යා න ාන්න කිසි ලාකසු ලංගනි දස්පක්ෂය අත උහන සූදාන වන්නේ. අලු විශසිද්‍යා ඇතික කල්ල ඒවා ලංකාවේ නීතිීෙන් පරිබාහිරෝ ප්‍රාත්ම කරන්න අපිඉඩ දයන්නේ නෑ මේ පනත මගේින් අද විශවවිද්‍යාල මහාචාරවරු. ඒවගේ මේරටේ විශවවිද්‍යාල සිිස සංගම සියල්ල කිය කාරණය සම්බන් ණන්ඩුව ගන ගන්න නෑ. මේ පිබඳ යම් ෙදසක් සංස්ෝන දකි නවශ්‍යය පහසුව ටික හදල දෙන්න පුළුවන් න්නු හෙමරන්නන්නේ නෑ නිදහ සදධ්‍යාපන මල බෙරය තමයි වායන්න ලැස්වන්. කොතලාල පනගෙනනාවම අපේ ආඩු පක්සසිතුල අපි කතාල ගමැත්තුමමාකිවනෑ අපි මේක මිටුුවත්ද ත කාලයක් ගම කියලා සහර කාරන සන්ධින් සංශෝධ නිතුතැන් සංශෝධන කරන්න ජනතාවට කන්ඩෙන් ැන් සහරුයම ගොල්ල උද්ගෝසලට බයලා මොන පස්සු අපි ව රනාව වෙනස් වන්න න ට ගැපනති රහදාග න්නඕේ. ඉදිරි අයි ගු විහල්ප වැටු ගැටලුව විසඳදීමට ේවටවිට සැසුම් සහස්කරමින් පතින බව අමාන්ත්‍ය මහචාර රි හතා පාර්ලිමේන්තුවේද සහන් කලා. එ පක්ෂනායක සජි ප්‍රේ ප්‍රේමදස සහතා යමුකල ප්‍රශ්නයකට පිතුරු ලබාදම. මෙයතර ජනාධීපති ෝට ාව රාජ පක්ෂ මැතිතුමාද අද පෙරවරුවේ පාර්ලිමේතුවට පැමිනිියාව. මේ වන විට ගුරු විදුහල්පති වැටු විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේද. මේ සඳහා පිළිගත හැකි විසඳමහඩිනමින් ලබාදීමට රජය කටයුතු නොකරන්නේ මන්. හැදිලිව ව! මේ සබන්ධයෙන් යමක් කළ යුතුයි, ගුරෝරුන්ට මීට වඩා වේතනයක් ගැවි යුතුයි ප්‍රතිපත්තියක් හැටියට අපි අනිවාරයෙන් පිළිගන්න එක හරි විදිහයට කරන්න ඕන. ගුරු වැටු වර්ධනය කරන අතර ඒක අනිවාරයෙන් බලපෑමත්තියනෝ සමාන්තර සේවාවන්. ඉදි මේ සියල්ලක්ම සමස්තයක් හැටියට සම්පූර්ණ චිතරය. ය අආධාරනය යොමු කල්ලා තමයි සියලුම අංශවලට. සාධාරනය ඉෂ්ටවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම රජයක ප්‍රමක යුතුකමක් වන. මේ විදිී ප්‍රශ්නයක් විසන්ඳීමේද මුකක්ද සුදුසු ක්‍රමවේද. ක්‍රමවේදේ තමයි අයවැ අයවැෑලයකනය ඉදිරිපත් කන අවස්සා දැනටම සැලසුම් සෑදීම ආරම්ද කල්ලා තිබෙනනවා. එතොට නොම්බර් මාස මේ ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැෑ ලේඛනය හරහා තමයි මේ ප්‍රශ්නය. මේ අතර ජනතිපති ගොටඩාාවේ රජපක්ෂවතිතුමා අද පෙරවරුවේ පාර්ලිමෙන්න්තු සභහ කැමට පිවිසියා. එතුමා සභාවේ පැවැත්වුණු විවාදීට සවන්දීමට එක්ව සිටින අුද කමරාව මෙෙලෙස සටහන් වතිබනාා. මේ අතර අතරගුව සිටිනර් විශර් බද දින් මතා අද පාර්ලිමෙන්තුවට පමිනිිය. මන්ට ප්‍රකාශයක් සිදුකීමට අවශ්‍ය බව ඕූ පවැස මත්සමඟ පාර්ලමින්තුවේ උනුසුන්තත්යක්ද ඇති වනාා. ල මන්්‍රී වරුන්ගේ පර ප්‍ර ද මන්ත්‍රීවරේ කත්තර ුරුගත් බුතුව දැු හ දැ හ හේතු. හතුවා කිය පරීක්ෂණසාද හ පරීක්ෂණ සද හරගෙන තිය. ඔබතුමා කිව පැත්තරක බලපාන කියලා. ග ග පා අත්න ගට ග දැ හොත් කර වෙන. ా හ . ఇ ా ాలి ోా క్ ోా ాයි. මවත්තොඩඟට ගත්තේ ඒ ප්‍රල් මාස විිචි අත්තර. දවස පහයි මාව ඉංගවාරි කරේ. අ දවස එක්කශී දෙකයක්ක් වෙනවා අද වෙනකොට දවස අනුව හතයි කාම්රේ වහල දාලා තියෙනවා. පෑ විශෂය අතරම හ දාලා තිනවා ටොයිල්ලේ විතා එලියෙට ඇන්න්න දනවා. අද වෙනවොර කිසිම ඉංගවාරයක් නෑ ම බොර කියන්න ඕනනම් පරම් බලන්ඩ. අනිත්තක ගරුව ජනාධපතුමනි මට ඒ අරස්කරේ කියලා මම ම ෝයිසිමාතාතගේ අහනකොට කි්වා. මගේ අමාත්‍යාංශේ අතිය කලේකම් බාල සුප්‍ර මනියම්ට මිනිතු එක මාරක් දුරක්තරනෙන් කතා කරපුකට තමයි ම ඇයිස් කල තින්බගේෙලකිවවා. වෙන කිසීම කාරණයක් නෑ ජනාත්පත්තුමනින් භාලසුප්‍ර මණියන් පොයිදමි න්න බාලසු්‍රියන් ලටබඩල ම ඇස්වාසනකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහදේවී උද්‍යන දී මෙම ත්තරමුල්ල දියත වයන පරිස්ශ්‍රේදී අදත්. ඇ ෙසි හතර පුරාම සිදු කරනවා මෙ අතර විපක්ෂනායක සදිිත් ප්‍රේමදදාස මහතාසසිය ෆස්බුගක් නිීමේ සටහනක් තබමින් කියන්නේ එන්නට නොගෙන නැවත රෝගය වැැලඳුනොහොත් මාරාන්තිික විය හැකි අවට වෛද්‍යවරුන් තරේ අවවාද කළ නිසා තමන්ද ඊයේ එන්නත ලබාගත් බවයි මෙරටේ අවසන්පුොරවැසියාත් එන්නත් කරනතෙක් තමන් එන්නත ලබා නොගන්නා බවට සජිත් ප්‍රමදාස මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණ එඒ දිනේද රෝගීන් දෙදහස් හාරසිය පනස්තෙනකු වාර්තාාවුණේ අකන්ඩව හයවනදිනටත්, රෝගීන් සංඛ්‍යාව දෙදහසේ සීමාව ඉක්මවමින්. ොඩා රरोගියෙක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරෙකුට කෙළ ැසූ පෝතකුත් අපට වාර්තාාවනා. ඊහි දිනයවන විට, කුමුණ හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා ගෙන ඇති මෙරිට සමස්ත සංඛ්‍යාව එක් කෝට හාර්් ලක්ෂසුවෙක් දහස් දෙසය අසූ පහක්. විසිපල් ලක්ෂසූ හතර දහස් අනු එක් තෙඩෙකු, කුමුණ හෝ එන්නතක දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. හරමහදව ද්‍යාන පරිශ්්‍රේදීමෙන්ම, බත්තරමුල්ල දියතු වන පරිශ්ුවේදී, ඇස්රෝසනකයින්දන්තේ දෙවන මාත්‍රව ලපාතීම අද තිනෙත් සිදු කරෙනවා. විහරර්මහදේවී උද්‍යානයේදී, පැෑ විසිහතර පුරා මෙම සේවාව ලබාතෙන්නේ පස්වන දිනටයි. ධියත වෙන පරිශවේදී අද හතර වන දිනටත් ෑවිසි අතර ාම එන්නත් කරන්න වැරිපිළිවල ක්‍රියාත්මකයි. එන්නත ලබාගැනීමට පැමිණ විට පහසු ඇදමකින් සැසයෙන් ලෙස සෞඛ්‍යශ ජනතාවකින් ඉල්ලාසෙටනවා. ඊ හඋදැසන සිට අද පෙවරුහය දක්වා දියත වයන එන්නත් මධ්‍යස්ථානයෙන් පඳහා සෙකසිය දෙලෙකුට එන්නත් ලබාදීති පෙනවා. පසුගේ දින දෙක තුළ මෙම පරිශුවෙන් ලබාදති එන්නත් සංඛාව දානවදහස් අසුවක්. මෙදන ආවිතරයි අක්ාලම් ඉජෙක්සනක දුන්නා ොඩ පිළි වෙලායි ඒවාගේ ම කාරයක්ක්ෂම වික්මට වෙනවාසම්. හොඩක් සාර්ථකයි හමුදාවට රජයට ස්තුතිවන්ත වෙනවා ගොඩක්. බොහොම සාර්ථකයි හොඳට පේරනවා කිසිකාරදරයක් මේ රස්ථයා දුවක් මේ මිනිස්සන්ට ලොක පහසුවක් ඇමිරි ල්ලි ීල කරගන්න බරිවැඩන්න කරන්න ඇත්තම තිවන් වෙන ඒගල්ට ප නවරි මේ දක් ඇස්කරෝස්සනකා දෙවන එන්නට ලබාදීම කොලඹ බඩනායක සමන්ත්‍රන ශාලා පරිශ්වේදීද. අද තිනෙත් සි දුකිරෙන්ටවා ඒ කොලබඹ මහනගරස් භාවය සහ ශ්‍රිලංකා ගන් හමුදාවේ මූලිකත් වේ? ොමහොන්යි සිම ප්‍ර්යක් නෑ බෙලාවටත් කලින්මං ඇවිල්ලා මන්දැන්ගිවරයි. ගොමිස්සූති නතාවට මේ වගේ වැඩ පිළිවෙෙන් කරනට ලොොම් ගොඩක් ස්තූති කරන අපි. හරි ආඩම්බරයි ඉන් රාණවීරෝ දැම්මේ වෙලා සූවිරෝ වෙලා කරන වැඩින් හරිම උත්තුම් ක්‍රියාවක්ක උන්ට ම සූපර්තනවා. පිළඇඳල සෞඛ්‍ය වැදර ධාරීකාරයයාලයේදී ඇස්ල සෙනකා දෙවන මාත්‍රාව ලබාතීම අද තිනෙත් සිදු කෙරෙනවා. කෙසදු අදබදයකින් ොරව, එන්නත ලබා ගැනීම සඳහා ජනතාවට අශ්‍ය පහසුකම් සලසාතිබීම විශෂත්වයක්. මෙ අතර විපක්ෂනායයික සජි ප්‍රමදාස මහතාද, කොරුණාවට එරෙහි එන්නත ඊ ලබා ගෙනතිබෙනවා සසිියෆස්බුක් ගනමේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ එන්නත ලබා ගැනීමට අපහස්ුවහොත් නැවත කොවිඩ රෝග වැන්තිී හැකි බවත් ය මාරාන්තික විය හැකි බවත් වෛතිවරුන් තරේ අවවාධ කළ බවත් තමන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්වයනුව ඔන්ගේ නියමයන්ට එකක්ක වූ බවත් එහි සඳහන් කරතිබෙනවා. කොවි ආසාධිත බවට සැක සහිත පුද්ගලයකුගේ දිවසකට, රාජකාරී කටයුතු සඳහාග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙුට, එම පුද්ගලයක් කෙල ප්‍රහාරයක් එල්ලක ඇති බව පොලිසිය පවසනවා. ඒ දි ගිරියුල්ල පොිසස්ේ පුස් කොලදනිය ප්‍රදශේදී, කෝවිඩ් ආසාධිත රෝගයකු සම්බන්ධයෙන් ක්‍රාකිරීමට නාරම්මල සෞඛ්‍ය වයදින ධාරි කාරර්යාලයට අනයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරෙකු ගොස්තිබෙනවා. අවස්ථාවේදී අදාළ රෝගියගේ පියාවිසින්. මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදිීමට තැත්කර සාපරාධී බලාත්කාරය පෑමක් ුදුකර තිබෙනවා. ඊට අමතරව කෙල ප්‍රහාරයක්ද මහජනෞඛ්‍ය පරික්ෂ්කවරයාට එල්ල කර ඇති බවටයි වාර්තාාවෙන් සිදධිය සබන්ධය ගිියුල්ල පොලිේ විසින් පරීක්ෂණ පැත්වීමේ නතුරුව හතලස් අටහැවිරදි පුද්ගලය කත්තන ගොට ගෙන තිබෙනවා. ඔහු අද දින කුලියපිට අධකරනයවිති දිරිපත්කිීම නීිතව තිබෙන. ඒ දිනේදී මෙැටින් හඳුනාගත් කරුණා ආසාධටින් දෙදසාසය පනස් දෙෙනගෙන් වැරිම පිරිස වාර්තාාවඇත්තේ තලෙ දිිස්්‍රකෙන් එම සංඛ්‍යාවතුන් සේ කොළහක් කොළඹ දිස්්‍රිකෙන් දෙසේ අනුතුන් දෙනකු සහ කළතර දිස්්‍රිකෙන් රෝගීන් දෙසේ විසිතුන් දෙෙනකු ඊ හඳුනාගෙන තිබෙනවා මහනුර ිස්්‍රිකෙන් එකේ අසු නව දෙෙනකුද අම්පාර දිස්ශ්‍රීකෙන් එකේ හැත්තෑහායි දෙෙනකුද මඩකලපපු දිස්ත්‍රකෙන් එකේ හැටහත් දෙෙනෙකුද ඊතාඇත් ඊයේ ගම්පහ දිිස්්‍රීකෙන් හඳුරාගෙන ඇත්තේ රෝගීන් එකස හත් ලෙස් දෙනයි. මෙරට සමස්තකරුණා රෝගින් සංඛ්‍යාව මෙව විට තුන්ලක්ෂ දහසේ දහස් දෙසය දහනාවයක් ඉන් ප්‍රතිකාල් ලබමින් සිටින්නේ රෝගීන් විසිට හස් අසි හත්තෑ දෙෙනෙක් රගන් දෙලක්ෂ අසු දෙදහ සත් සය හැත්තඇ දෙෙනෙු සුවයි ලබාසිටනවා පෙේද තහවරු කරගත් ඒ වාර්තා කළ මරණ හැත්තෑ හතරද සමගින් මෙරට සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, හර්දහ ස හතුලිස්පහක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඕනම හල මොකද ඕනම අවස්ථාවක රෝහලක තියෙන කිසිම ඇඳක් හෝ වෙනත් පහසුකමක් පාවිච්චි නොකර වෙන් කරලා තියාගෙන ඉන්නේ නෑ සෑම එකක්ම භාවිතයට ගැනිමිනුයි පවතින්නේ එවැනි අවස්ථාවක අධික දිහට ඇඩමිෂන් හෝ රෝගීන් පැමිණීමක් සිදුව නොත්. ඒක නිසි ආකාරයට කළමනා කරගර ගැනීමට කාලයක් ගත වෙනවා. සරල සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් මංහිතනවා මේක කොයි ආකාරීන්වත්. ඒකයන්නේ තද බදේ පිබඳව ැටලුව . තරක් නව තව නොයකුත් ්‍රශ්ණ තියෙනවා අපි කවුරුත් මේ දවසල කතාකරපු මාතතුරවාා ගණනාවක් තියෙනවා මිනිසුම් ඒක රාශිීීම සම්බන්ධින්. මේ සියල්ලම මේකට හේතුවන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සියලු පුරවැසියන්. තරාතිරමකින් තොරව. මේකේ වගකීම තමන්ගේ හිතට ඇරගෙන කටයුතු කිරීම වැදගත් වෙන්නේ හම නැත්නං බරපතල වේශනකට යනඒක නවත් අන්ඩ පුුවන්කමක් නැහැ. අන්තරේ විරෝධතාව පාලනයටගේ මහරගම පොලස්ථානාධිපතිවරයාට ඇගිලි දෙකක් අහිමිවීතිබෙනවා. ඔහුට ඊයේ පැතුනක පමණ සැත්කමක් සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. මෙමුත් ගඝෝෂණයට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලනලේකම් චමීර කොස්වත්ත ඇතුළු කිහිප දෙනෙකු මෙ වන විට අත්තඩංගුවට ගෙනතිබෙනවා. අනතර විරධ දක්මින් අන්තර් විශවි්‍යාලිය ශිෂ බලම්ඩේ ඒ පසරවේ පාලමේතුවට පවිසන මාර්ගිය අස උදඝෝෂණයක නිරත වන. උදගඝෂකින් පාර්ලමේතුව දෙසට ගමන් ක්‍රමේසිරියේද. පොලිසිය ඕන්ගේ ගමන හිරකිීමට කඩයතුකිරීමත් සමග උ සුම්කාරිීත්ව ඇති වන. මෙම ද්ගෝෂණ අතතු්‍රද ඒ පලනීකිරීමට උත්සාහ කළ මහරකම පොලිස් තාානාන්ධිපතිවරයා බරපතල තුවල බාබෙන. උද්ගෂන ව්‍යාරය සබදධෙන් පොලිස්කණඩායම් කහිපයක් රාජකාර යොදවා තිබුණ. ඒන් එෙක් පොලිස්කන්ඩයමක් භාරව කටේතු කරන ලද්දේ. හරගම පොලසිේ ස්ථානාද පති ප්‍රධාන පොලස් පරීක්ෂක ජන කාන්තයාන නිලධාරයා. මෙහිදී යම්යම් පිරිස් ඉදිරියට පැමිණින අවස්ථාවේද. ැරිගේට් යොදා තිබුණ ඔවුන් පාලනය කිරීම සද මු දගෝෂණ කරවන විසි මෙ බැරිගේෙ පෙලමින් ඉදිියයට පැමිණ අස්ථාවේද. බැරිගේේ පෙරලීම නිසා ඇතිව සිදියයේද ප්‍රධාන ොලස් පරික්කවයාගේ ඇංගිලි දෙක් හිම වීතිබෙනවා ප්‍රධාන ොලස් පරික්ෂකවරයා මේේවන විට ශල්ලිකර්මයකට ාජනකර පතිකා ලබ මින් සිටිනෝ. මෙ අත්‍ර පෙරටුගමී සමාජබාදී පක්ෂය පරිපාලනලකම්, චොමීර කොස්වත සහ එම පක්ෂේ තවත් සමාජික පොලසිය විසින් අතඩංකවෙටික තිබෙනවා. Aඒ දිනේදී පාලිමතු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අතතුරසිද උබ කෙන වැරදි කහිපයක් සම්න්යෙන්. එම අතරං ගෝඩගත් සැකකාරය සහ සැකරු. අදදින අඩුවේ අධිකරණය වෙ ඉදිරිපත් කිරීමට නීමතෝ තිබෙනෝ. විශේෂෙන්ම පොදදු දේපල බනත අයටතේ මහාමාර්ගයට හානි කිරීම. අයිතු ජනරාශය ඒවාගේම මංමාාවත් පනතයේ ප්‍රතිපාදන අනුව මහාමාර්ගයක් අවිහිර කිරීම යන චෝදනා අයටතේ මොවුන අධකරණය වෙ ඉදිරිපත් කිරීම නීමිතෝ තිබෙන. යාත්‍ර ගුවිදල්පතිවරන්ගේ වැටුක් විෂමතා ඉත් කන ලෙසඉල්ලමින් ප්‍රදේශ හතරකින් රත පෙළපාලියකින් අද කොළමට පැමිණෙන බව එමෘතිය සමති පවසනවා. මීගමු මාර්ගේ වැලිසර ප්‍රදේශයෙන්, නුවර මාර්ගගේ කඩපත අධවකි පිවිසු මාසලින්, හයිලිවිල් මාර්ගේ කොට්ටාව ප්‍රදශයෙන්, ගලුපාරේ මොරටුව නකරෙන් මෙම රත පෙලපාි ආම්භ වනා. ආරමක රත පෙලපාල අපි කොළලබටන ශේෂෙන් අපි ආන්ඩුඩ අවධාර්ය කර තිනෙන ගරුවරු මේ දක්පන විරෝධතාවේට කන් දෙන්න කියලා මේ ප්‍රශ්නයට සිඳමක් ලබාගන්න තුරු අපි අනිවාරෙන්ම අපේ ක්‍රියාමාර්ග අකන්ඩව පෙරටගෙනලැ කියලා අපි අබධාරණය කරලා කියන්න කැමති හලින් මේ ප්‍රශ්ේ මගහරිනවා නම් අපිට ඉතුරේ ඇතිබෙන්නේ ඒ මගහරින්න නොහැකි ලෙස අපේ ක්‍රියමාර්ගොල්ටවතින වෙනක මේක තවත් එක් යෝධ පියෝ රක් විතරයි අපි අවධාරනය කරනවා වදුරටත් අපි සූදානම් මෙතැනි හාටත් දැඩි ක්‍රියාමාර්ගොට අවතිීන වෙමින් අපේ මේ ඉල්ලේම් දිනාගන්න තුරු ඉදිරියටයන්න. ආසන සංඛ්‍යාව ඉක්මවා මගන් ප්‍රවාහනය කරන බස්වත රියදුරන් සහ කොදොස්තරවරුන් අත් අඩංගොට ගැනීමේ මෙහෙවුම් අද සිට ක්‍රියාත්මකයි. බස්ரத்துවල ஆසන ධාරිතාව ඉක්මවා මகிින් ප්‍රவாகன කන්න බවට පැமிණි ලැබීතිබெருවා. පசுගේ දෙවන්දා ராஜසேவிடට සාமானனிக்கණட்டு லக்கரීමත් සමகு பொது ප්‍රவாகன සேවාது ஆரம்ப වனா. කෙසේ වෙතත් பலாත් අතர සාமான්‍ය මகி ප්‍රவாகனேடு அவසறு நොලපෙන බවයි போොලසිය පවසන්නේ. ආසන සංකයාව ඉක්මවා මකින් බ්‍රැගෙනයන බස්ටවත, පරික්ෂා කිරීමේ කටයුතු ස්ථනක පේකදී අද සිදු කෙරුණා. පැලිකුඩ නවලෝක හන්දිය සහ දෙමට කොඩ යන ප්‍රදේශ වලදී. මෙවැනි බස්වතවලින් මකින් බසවා ්‍රියතුරුන්ට දැඩිව අවහත කිරීමටයි පොලිස්සේ කටයුතු කළේ සන රිතාව ඉක්මවා මගින් රැගණගේ බස්වත පොලිසි වල්ට රැගෙනයාම සිදු කෙන්ඩු අතර. ියදුරු බලපත්‍රවදේ පොලිස් ාරයට ගැුා කෙසේ වෙතත් මේ හේතුවෙන් මගින් දැඩී අපසුතාවට පත්ව සිටන ආකාරයයි දැකත හැකිවනේ. න්න සනාන සා න මේ නීතිය මේකරමයි ක්‍රය කරන්න මේකර පරිවාාව ග සල්ලිම ල වරට ්‍රාතරනාවන නිීත්‍යයන් කොල ගල පිර. මෙතර පලත් සංචනසේම උල්ලංගනය කළ එකසියතුන් දෙෙනෙකු ආපසු හරවායාවාතිබෙනවා. නිරෝධාන රේතින් උල්ලංගනය කළ එක සිද්හතුන් දෙරෙකුද, ඒ දිනේ අත්තරංකුටගත් බවයි පොලිසිය පවසන්නේ. දක්වා අඩ ගටගෙන ඇති මුු සංකයාාව පනස් තුන්දාා එකකසි අතරිස් තුනක් පමණ වවා. අවදදුරටත් මේ මෙහහිු මක්ඩ සිදු කරු ලබනවා විශෂම බස්න අයින පලාාතයෙන් ඇතුළුවන සහ පටනස්ථාන වලදී සිදුකරනලාද පරික්ෂාකිරී මලද පුද්ගලි නකසිය තුන් දෙෙනෙක් වුන් පමිණිවාහන පනස් තුනක් සමඟ. අප සුහරවායවාතිබවා. ඔවුන් පලාාත් සංචර්න සීම උල්ලංගනය කරමින්. කටේතුකිරීමට පැමිණීම නිසා. නිරන්තරයෙන් නිරෝධායන රීතින්වලට අනුගතව කටයතු කරන්න පලාාත් සංචර්ණ සීමාව තෞදුරටත් ක්‍රියාත්මක වෙන. එෙසේ වෙතත් රජයේ සේවකීන්ට ඒවාගේ අත්‍යාවශ්‍ය සේවාවලල් නිරතවන රජයේේසාහ පුද්ගලික සේවකන්ට, පළාත් මයි හහා ගමන්කිරීමට හැකියාව තිබෙන. නමුතිය අවස්ථාවකද ඔබගේ හැඳුරූපත ඉල්ලා සිටියහෝත් වෙනත් ලියවිල්ලක් ඉල්ලා සිටියෝොත් එය ලබාදීමට කටයතු කරනමෙන් ඉල්ලා සිදනවා. ලුගල් භාවිත ොකට ශේෂයෙන් සකසන ලද පෞඩ වර්ගයක් යොදාගෙන මාර්ග තැනීමේ විශේෂ තාක්ෂණක ක්‍රමවේදයක්වයා ගැනීමට, කාර්මික ඉංචනය රුවරයෙකු වන ගමනේ වික්‍රමරත්නම හතා සමත්ව සිටිනවා. මේ සඳහා යොදාගන්නේ SSP හැට අට නමින් හඳුන්බන විශේෂයෙන් සකසනලද පෞඩ වර්ගයක්. මෙම තාක්ෂනික ක්‍රමීදය පරිසර හිතකකාමි භව් මත්‍ය පරිසරධිකාරිිය අවු කරති වෙනවා මේ සඳහා යදදාගන්නා පෞඩර් විශේෂයට, ජාතික ගොඩනැගලි පරික්ෂණන සංවිධනයේ වි්‍යාකර අනුවතීදල පිීතිබෙනවා. දින පහත් තුළ කිලෝමිට එකක් දුර ප්‍රමාණකින් යුත් මාර්්‍යයක්ක්සාදා නිමක හැ බව වික්කමරත්ත මහතා පවසෙනවා. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ මාර්ග සංවර්ධනිස හා මෙම නවින ක්‍රමේදේ පාවිති කිරීමට අවස්ථාව සල සසාදර ලිසයි SP 68 කියලා පෞඩ්රේගෙන් අඟල් ොහ පොලොය හරලා පොලො ගල්රන ක්‍රමය ඒකෙති කළුගල් පවිච්චි කරන්නනෑ රජයට ලොකු ලාභයක් වෙනවා. මේක පරිසරයට කිසි හනයක් වෙන්න. මම හැදවා පාර බණ්ඩාරගම සහ රැබෑල් ඒ හොඳ තත්යෙන් අත් පවතිනවා ම ඉතරයි කරන්න ලංකාවේ වෙන කවුත් නෑ අනිත්‍යේවාද නො ඩ වේදමත් අඩු වැඩකන ින් ගානත් ව ද. ත මශින් එකක් තියෙනවා ඒක ලබාගඩ තියෙනවා වන්නම් මඩ දවස් පාකට කිලෝමීට්‍රයක් හදන්න පුළො ති මේක රටට ලොකු යහපතක් හැටියට මම සලකනෝ මං හිතනවා මේක වගකයුතු තැන් සම්බන්ධෙන් කටයුතු කරයි කියලා ඒ සගින් මතියන රෞද්ධති විකාශය නිමාවට පත්වලවා. පස්සුරු එකයි පනස් පහේ සිට අපගේ පැන් පේ පියරුතු විකාශය බලාපොත් වන්න ඔබිසි දව.